සුබ දවසක් ඒවා සියලුම දෙනාටම. ඉතින් මම නැවතත් ඔයාලව අපේ YouTube channel එක වන Move to USA channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් සාමාන්‍යයෙන් මුලින් කතා කරන්න. ඒ කියන්නේ අපි එකට කියනවා ඉනිෂියල් කන්සල්ටේෂන් එකක් කියලා. ඔන්න ඔය ඉනිෂියල් කන්සල්ටේෂන් එකට කොච්චර මුදලක් අය කරනවද කියන එක පිළිබඳව ඔයාලට අදහසක් දෙන්න තමයි මං අද මේ වීඩියෝ එක කරන්නේ. මොකද කිහිප දෙනෙක් ඔය ගැන අහලා තිබ්බා. ඉතින් මම චාර්ජ් කරනවද කියලා අහලා තිබ්බා. ඕගොල්ලෝ දන්නවා මම එහෙම ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් නෙමෙයි. ඉතින් මට එහෙම ඒ විශේෂඥ දැනුමක් නැහැ ඒ වගේ දේවල් කරන්න. අනිත් එක මට එහෙම ලෝයර්ස්ලා රෙකමෙන්ඩ් කරන්නත් බැහැ. මම එකපාරක් වීඩියෝ එකක් කරා ඒ ලෝයර්ස්ලා හොයාගන්න වෙබ්සයිට් එකක්. ඊට පස්සේ කට්ටි ඇහුවා සාමාන්‍යයෙන් ලෝයර් කෙනෙකුට ඇමරිකාවෙ ඉන්න ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙකුට කීයක් වගේ චාර්ජ් කරනවද කියලා. ඉතින් ඒක ඇත්තටම ඒ ලෝයර් අනුව තමයි වෙනස් වෙන්නේ. ඒ චාර්ජ් කරන ප්‍රමාණය සහ එයා කතා කරන කේස් එක අනුව තමයි එයාගේ චාර්ජස් වෙනස් වෙන්නේ. නමුත් ඔයා බොහෝ වෙලාවට ඒ ලෝයර් එක මුලින්ම කතා කරනකොට ඒ කන්සල්ටේෂන් ෆී එක කියල එකක් ගෙවන්න ඕනේ මුලින්ම කතා කරන අවස්ථාව. ඉතින් අන්නේ පිළිබඳ යම් අදහසක් ඒ කොපමණ මුදලක් වගේ යනවද, ඊට පස්සේ කොහොමද අපි කතා කරන්නේ කියන එක පිළිබඳ ඔගලන්ට යම් අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඕනේ ප්‍රධාන දෙයක් ඇවිල්ලා ඇමරිකාවේ මේ ඉමිග්‍රේෂන් නීතිය කියන එක ෆෙඩරල් නීතියක්. හරි, ඒක ෆෙඩරල් නීතියක්. ඇමරිකාවේ ප්‍රාන්ත 50ටම එක විදිහට බලපාන නීතියක් තමයි ෆෙඩරල් නීතිය කියන්නේ. ඒක වැදගත් කැමැවිල්ලා ඔයා හිතන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත් වෙන්නේ. ඔයාට පුළුවන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ ඉන්න ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් අල්ලලා ඔයාගේ වැඩේ කරගන්න ඔයාට පුළුවන්. ඔයාට ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්න ලෝයර් කෙනෙක් අල්ලලා ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් ඒ ඉමිග්‍රේෂන් වැඩේ. මොකද හේතුව හැම ප්‍රාන්තෙටම එකම නීතිය ඒ ඉමිග්‍රේෂන් නීතිය. ඒක තමයි ෆෙඩරල් නීතියක් කියලා කියන්නේ. දැන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සමහරවිට අපරාධ නීති වෙනස් වෙනවා. නමුත් මේ ඉමිග්‍රේෂන් නීතිය හැම ප්‍රාන්තයටම එකයි. හරි, ඉතින් ඒ නිසා ඔයා කලබල වෙන්න එපා. ඔයා ඉන්න ස්ටේට් එකේ අනේ හොඳ ලෝයර් කෙනෙක් නැහැ ඉමිග්‍රේෂන් වැඩ කරගන්න කියලා, කමක් නැහැ. ඔයාට වෙන ස්ටේට් එකක ඉන්න දක්ෂ ලෝයර් කෙනෙක් අල්ලගන්න පුළුවන්. අල්ලගෙන ඒ වැඩේ කරන්න පුළුවන්. මොකද ගොඩාක් දේවල් අද ඔන්ලයින් සබ්මිට් කරන්නේ USCIS එකට. අනිත් එක ඇවිල්ලා ඔයාට ඒ ලෝයෙක් සූම් වලින්, ස්කයිප් වලින්, ෆෝන් කෝල් එකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ තාක්ෂණය තියෙන නිසා ඔයා හැතැක්ම 10 ගණක් ඈත ඉන්න පුළුවන්. නමුත් ඔයාගේ ලෝයෙ ඉන්නේ වෙන ස්ටේට් එකක, වෙන නගරයක. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් මං කියන්න එහෙම ඒ ලෝයෙ කෙනෙක් ඉමිග්‍රේෂන් ලෝයෙ කෙනෙක් හොයාගන්නවා නම් ඒගොල්ලෝ චාර්ජ් කරන ගණන්. හරි, ඉතින් මම ඉන්න නගරය ඔස්ටින්, ඔස්ටින් ටෙක්සාස් වල විනාඩි 30ක් සඳහා, හරිද, ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක් කන්සල්ටේෂන් එක විනාඩි 30ක් ඔස්ටින් ටෙක්සාස් වල ඩොලර් 150ක් අය කරනවා. ඒ කියන්නේ ටැක්සස් ඔක්කොම ඉන්ක්ලූඩඩ් ඔස්ටින් වල ඩොලර් 150ක් විනාඩි 30ට. ඊට පස්සේ හියුස්ටන් ටෙක්සාස් වල විනාඩි 30ට ඩොලර් 100යි. හරි, ඩොලර් 100ක් අය කරනවා හියුස්ටන් ටෙක්සාස් වල විනාඩි 30ක් සඳහා කතා කරන්නේ. ඉතින් මේ හැම එකක්ම මතක තියාගන්න. අර අපිට ඔන්ලයින් තාක්ෂණය ස්කයිප්, ෆෝන් කෝල් එකකින්, එහෙමත් නැත්නම් සූම් වලින් කරන්න පුළුවන්. ඊට පස්සේ චිකාගෝ, ඉලනොයි. හරි, ඉලනොයි ස්ටේට් එකේ චිකාගෝ නගරේ විනාඩි 30ක් කතා කරන්න ඩොලර් 150ක් ගන්නවා. ඊට පස්සේ නිව්යෝර්ක් සිටි, ඒ කියන්නේ නිව්යෝර්ක් ස්ටේට් එකේ තියෙන නිව්යෝර්ක් සිටි එකේ ලෝයර් කෙනෙක් ඔයා එක්ක විනාඩි 30ක් කන්සල්ටේෂන් එකකට ඩොලර් 175ක් ගන්නවා. හරි, ඊට පස්සේ ෆ්ලොරිඩා, ටැම්පා කියලා තියෙන නගරයක් ෆ්ලොරිඩා වල, ඒගොල්ලෝ පැයකට ඩොලර් 200ක්, ඒ කියන්නේ පැය භාගයකට වගේ ඩොලර් 100ක් වගේ ඒගොල්ලෝ චාර්ජ් කරනවා. ඊට පස්සේ ඇලබෑමා, බර්මිංහම් ඇලබෑමා කියන නගරේ ඉන්න ලෝයර් කෙනෙක් විනාඩි 30කට ඩොලර් 150ක් විතර චාර්ජ් කරනවා. ඊට පස්සේ ලොස් ඇන්ජලීස් කැලිෆෝනියාවල ලොස් ඇන්ජලීස් වල එයා පැයකට ඩොලර් 150ක්, ඒ කියන්නේ
විනාඩි 30කට ඩොලර් 75ක් වගේ චාර්ජ් කරනවා. සැන් ෆ්‍රැන්සිස්කෝ කැලිෆෝනියා. එයා විනාඩි 30කට ඩොලර් 200ක් චාර්ජ් කරනවා. ඩෙන්ව කොලරාඩෝ. ඩෙන්ව කියලා නගරයක් තියෙනවා කොලරාඩෝ කියන ස්ටේට් එකේ. විනාඩි 30කට ඩොලර් 100ක් චාර්ජ් කරනවා. ඊට පස්සේ වර්ජීනියා කියලා ස්ටේට් එකක් තියෙනවා. ඒකේ රිච් ඉමිග්‍රේෂන් ලෝ එකෙක් විනාඩි 30කට ඩොලර් 150ක් චාර්ජ් කරනවා. ඉතින් ඔයාලට මේ ඇමරිකාවේ තියෙන ප්‍රධාන නගර 10ක් විතර තෝරගෙන මම ඒ ඉන්ෆර්මේෂන් එක ඕගලන්ට ලබා දුන්නේ මේ 2024 වසරේ. ඕගොල්ලෝ ඉමිග්‍රේෂන් ලෝ එකෙක් අල්ලලා කන්සල්ට් කරනවා නම් ඕගලන්ට ඉනිෂියල් කන්සල්ටන්ට් එක, ඒකෙන් කන්සල්ටේෂන් එක විනාඩි 30ක් විනාඩි පැයක් විතර වෙන්න පුළුවන්, විනාඩි 30ක් පැයක් අතර වෙන්න පුළුවන්. ඒගොල්ලෝ චාර්ජ් කරන ගණන් තමයි මේ මං කිව්වේ. ඉතින් ඔයාලට එතකොට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ලෝයර්ස්ලගේ ගාස්තු කියලා. ඉතින් මම ඇත්තට මේ කෝල් දාලා මේගොල්ලන්ගෙන් ඇහුවේ, ඊට පස්සේ ඒගොල්ලෝ ෆොලෝ අප් කෝල්ස් මට ගන්නවා කොයි වෙලාවෙත්, ඔයාගේ කේස් එක කොහොමද, ඔයාට ලෝය කෙනෙක් හම්බුණාද, අපිට පුළුවන්ද ඔයාට උදව් කරන්න. ඉතින් අර ලංකාවේ වගේ තමයි ලෝය කෙනෙක් ඒක එයා තමුන්ගේ පස්සෙන් එනවා අහල බලනවා කොහොමද ඔයාට හම්බුණාද ලෝය කෙනෙක්, අපිට ඔයාගේ බිස්නස් එක දෙන්න පුළුවන්ද, ඔයාගේ ඒ මේ කේස් එක අපි හැන්ඩල් කරන්න පුළුවන්ද. ඉතින් එහෙම තමයි. හරි, ලෝයර්ස්ලා ඒගොල්ලෝ අර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ක්ලයන්ට්ස්ලා අනුව තමයි ඒගොල්ලන්ට ආදායම හම්බ වෙන්නේ. ඉතින් ඕක තමයි මට කියන්න අවශ්‍ය වුණේ. ඔයාලට එකතුට යම් අදහසක් ගන්න පුළුවන් සුදුසු ඉමිග්‍රේෂන් ලෝය කෙනෙක් ඇමරිකාවේ අල්ලනකොට ඒ කේස් එකට නෙමෙයි, ඒ අය එක මුලින් කතා කරන්න කොච්චර මුදලක් යනවද කියන එක.